හොඳයි, අද වීඩියෝකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාලගේ වෙබ්සයිට් එකේ මෙනු එක නිර්මාණය කරගන්න කියලා. ඉතින් අපි මේ වෙනකන් හදලා තියෙන වෙබ්සයිට් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ දැනට තියෙන්නේ මෙනු එකේ හෝම් කියලා පේජ් එකක් සහ සාම්පල් පේජ් කියලා. ඇත්තටම මේක මම දාපු පේජ් එකක් නෙමෙයි. අපි දැන් බලමු මෙතනට කොහොමද අපි මෙනු එකක් එකතු කරගන්න කියලා. ඉතින් අද මම මේකට එකතු කරගන්න හදන මෙනු එක තමයි මේ තියෙන්නේ. ඒක මූලික වශයෙන් තියෙනවා හෝම් කියලා විධානයක්, මේ හෝම් කියලා පේජ් එකක්. එතකොට මේ පේජ් එක දැන්ටමත් අපි ඩිවලප් කරලා තියෙන්නේ. ඊට අමතරව කන්ටැක්ට් අස් එබවුට් අස් කියලා එකක් තියෙනවා. ඇත්තටම එබවුට් අස් කියන්නේ පේජ් එකක් නෙමෙයි, එබවුට් අස් කියන එක ගාවට ගියාම මට අවශ්‍ය වෙලා තියෙනවා මේ හිස්ටරි සහ ප්‍රසන්ට් කියලා සබ් මෙනු එකක් හදාගන්න. අපි මේවට කියන සබ් මෙනු කියලා. ඒ කියන්නේ about us කියන මෙනු එක ඇතුලේ history සහ present කියලා සබ් මෙනු දෙකක් හදාගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ contact කියලා වෙනම page එකක් සහ factory tour කියලා page එකක් අපි නිර්මාණය කරගන්න ඕනි. ඉතින් ඇත්තටම මේ මෙනු එක නිර්මාණය කරන්න මට pages ඕනි. ඉතින් මේ pages අතරින් මම දැනට home page එක customize කරගෙන ඉවරයි. එතකොට මම ඉස්සල්ලත් කිව්වා about us කියන්නේ මේක පේජ් එකක් නෙමෙයි, මම එක දාන විදිය කියලා දෙන්නම්. නමුත් හිස්ට්‍රි කියන්නේ පේජ් එකක්, ප්‍රසන්ට් කියන්නේ පේජ් එකක්, කන්ටැක්ට් සහ ෆැක්ටරි ටුවර් කියන්නේ පේජස්. ඒකට මේවා ක්ලික් කරාම මේ පේජ් එකක් ඕපන් වෙන්න ඕනි. එහෙනම් ඉතින් මේ වෙනකොට අපි ගාව මේ විදිහට පේජස් තියෙනවා. ඉතින් පේජ් එකක් ඉස්සෙල්ලා නිර්මාණය කරගන්න විදිහ අපි බලමු. මම නැවත ඩෑෂ්බෝඩ් එකට යනවා. ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා අපි මේ ඩෑෂ්බෝඩ් එක වලට පේනවා මෙන්න මෙතන තියෙනවා pages කියලා category එකක්. මෙන්න මේකෙන් තමයි අපි pages නිර්මාණය කරන්නේ. ඉතින් මම pages කියන තැනට ගියොත් ඔයාලට පේනවා මේ ඇත්තටම sample page එක මෙතන තියෙනවා. මම පළමුවෙන් මම pages ටික මං හද pages නොවන හින්දා මම මේවා delete කරන්නම්. ඔයාලට පුළුවන් මෙන්න මේ trash කියන button එක උඩ click කරලා මේවා මකලා දාන්න. එතකොට මං ගාව මේ වෙනකොට pages එකක්වත් නැහැ. දැන් අපිට මෙතන pages නිර්මාණය කරගන්න ඕනි. ඇත්තටම මේකේ අපි කතා කරන home page එක නැවත නිර්මාණය කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ වෙනකොට අපි home page එක නිර්මාණය කරලා ඉවරයි. ඒක අපි team එකෙන්ම ලබා දුන්න home page එක පාවිච්චි කරන්නේ. අවශ්‍ය නම් ඔයාලට home page එකක් වෙනම නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් මේ වෙලාවේ අපි home page එක team එකේම home page එක තමයි use කරන්නේ. හරි, එහෙනම් අපි ඊළඟට බලමු about us කියන එක. ඉතින් ඇත්තටම about us කියලා කියන්නේ මං කිව්වා කලිනුත් කිව්වා page එකක් නෙමෙයි කියලා. ඒක ඇත්තට menu එකක්. ඒ menu එක ඇතුලේ මෙන්න මේක තමයි pages දෙක. ඒ නිසා මම history සහ present කියලා pages ටිකක් පළමුවෙන්ම නිර්මාණය කරගන්නම්. ඒ සඳහා එක හරිම ලේසි, මෙන්න මේ add new කියන button එක උඩ click කරලා අපි අලුත් page එකක් නිර්මාණය කරගමු. ඒ page එකේ නම මම ඇතුළත් කරනවා මේ මෙතනට history කියලා. history. එතකොට ඒ පේජ් එක ඩිවලප් කරන විදිහ අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා නොකරෙමු. අපි දැන්ට පේජස් ටික විතරක් හදාගෙන පස්සේ මේකේ මේ පහළ කොටස ඩිවලප් කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මම හිස්ටරි පේජ් එක මේ විදිහට හදලා මෙතන පබ්ලිෂ් කියන බටන් එකෙන් ඒක පබ්ලිෂ් කරන්නම්. හරි. දැන් මම මේකට තව පේජ් එකක් ඇඩ් කරගන්නයි හදන්නේ. නිසා මම නැවත ඇඩ් නිව් කියන එකට යනවා. ඊට පස්සේ මම මේක ටයිප් කරනවා ප්‍රසන්ට් කියලා. ප්‍රසන්ට් මම ඒකත් පබ්ලිෂ් කරන්න. රයිට්. වාඩ පේනවා මම හදන පිටු ටික ඔක්කොම මෙතනට පෙළ ගැහෙනවා. මට තව අවශ්‍ය වෙලා තියෙනවා මෙන්න මෙතන තියෙන කන්ටැක්ට් කියන පේජ් එකයි ෆැක්ටරි ටුවර් කියන පේජ් එකයි නිර්මාණය කරගන්න. ඒකෙන් මම මේ සඳහා ඇඩ් නිව් කියන එකට නැවත ගිහිල්ලා මෙතන contact කියලා page එකක් publish කරගන්නම්. ඒ වගේම නැවත page එකක් එනවා factory tour කියලා. factory tour කියලා හරි, මම ඒකත් publish කරගන්නම්. හරි, ඉතින් මේ විදිහට මම pages ටික මට අවශ්‍ය කරන pages සියල්ල මම නිර්මාණය කරගත්තා. හරි, දැන් මොකද කරන්න කියලා බලමු. හරි, මේ විදිහට pages නිර්මාණය කරගත්තට පස්සේ අපිට පුළුවන් menu එක create කරන්න. ඒ සඳහා මෙන්න මෙතන appearance කියන menu එකේ තියෙනවා
මෙනුස් කියන කමාන්ඩ් එකක් එන මේ මෙනුස් කියන කමාන්ඩ් එක ක්ලික් කරන්න. ඉතින් ඇත්තටම අලුත් මෙනු එකක් හදන්න නම් ඒ මෙනු එකට නමක් තියෙන්න ඕනේ. ඉතින් මම මේ මෙනු එකට මේන් මෙනු කියලා දෙන්නම්. ඔයාට අවශ්‍ය නම් ඔයාලගේ වෙබ්සයිට් එක ඇතුළේ මෙනු කිහිපයක් නඩත්තු කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලා දැකලා තියෙන සමහර වෙබ්සයිට් වල විවිධ ප්‍රධාන මෙනු සහ සබ් මෙනු එක එක තැන් වල ඩිස්ප්ලේ වෙනවා. ඉතින් දැනට මම මේන් මෙනු එකක් ඇඩ් කරගන්න විදිහ කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට මේන් මෙනු කියලා සඳහන් කරාට පස්සේ එයා අහනවා මේක මොන විදිහේ මෙනු එකක්ද කියලා. මම දැනට දෙන්නම් මේක මගේ ප්‍රයිමරි හෙඩර් මෙනු එක කියලා. ඇත්තටම මේ ෆ්‍රී හෙඩර් මෙනු එක කියලා කියන්නේ මේ වෙබ් අඩවියක ඉතාම ඉහළින් දර්ශනය වෙන මෙනු එකක්. ෆුටර් මෙනු කියලා කියන්නේ වෙබ් අඩවිය පහළට වෙන්න දර්ශනය වෙන මෙනු එකක්. ඉතින් මම හින්දා ප්‍රයිමරි හෙඩර් මෙනු එක දාලා මම මේක ක්‍රියේට් කරන්නම්. රයිට්, ඔයාලට පේනවා දැන් මේන් මෙනු එක ක්‍රියේට් වුණා. හරි, දැන් මට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මට දැන් මේ මෙනු එක සඳහා මෙන්න මෙතනින් වෙබ් පිටු ඇඩ් කරගන්න ඕනි. එක කරන්න මෙහෙමයි. මෙතන ඇත්තටම තියෙන්නේ මේ මෑතකදී හදපු වෙබ් අඩවි. නමුත් view all කියන තැනට ගියොත් අපිට පුළුවන් මේකේ තියෙන සියලුම වෙබ් අඩවි ටික වෙබ් පිටු ටික නරඹන්න, නැත්නම් චෙක් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් එකින් එක මේක ටික් කරලා මම මේ ටික ඇඩ් කරගන්නම්. මේ සියල්ලම මගේ මෙනු එක සඳහා අවශ්‍යයි. හරි, මම එකින් එක කරලා පෙන්නනම්. අපි ඉස්සලාම මේ ටික අපි ඉවත් කරලා මේ home කියන එක අපි ඇඩ් කරමු. රයිට්, ඔයාලට පේනවා දැන් මේ home කියලා page එකක් ඇඩ් වෙලා තියෙනවා මගේ main menu එකට. ඉතින් මට ඊට පස්සේ අවශ්‍ය වෙන මොකක්ද කියලා බලමු. මට ඊළඟට ඕනේ නැදනේ about us කියලා. හැබැයි මම ඉස්සල්ලා කිව්වා about us කියන්නේ page එකක් නෙමෙයි කියලා. ඒ කියන්නේ about us කියන එක උඩ click කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒක හදන්න ටිකක් වෙනස් විදිහකට මම ඒකට මෙන්න මේ custom link කියන තැන පාවිච්චි කරනවා. මේ custom link කියන එකේ මම text එක type කරනවා about us කියලා. හරි, ඇත්තටම about us කියන එක click කරාම අපිට මට කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. මට එතන click කරන්න ඉඩ දෙන්නේ නැති හින්දා මම මෙන්න මෙතනට මේ hash කියන මේ සංකේතය type කරනවා. ඇත්තටම මෙතන hash කියලා type කරාට පස්සේ ඒක උඩ click කරා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට මම මේක ඇඩ් කරගන්නම් මෙනු එකට. ඔයාලට පේනවා about us කියලා custom link එකක් මෙතන ඇඩ් වුණා. හරි, දැන් එතකොට මම ඊට පස්සේ මම ඒකට pages දෙකක් අයිති. මොකක්ද මේ pages දෙක? history කියන එක සහ present කියන එක. මම මේක මේ විදිහට ඇඩ් කරගන්නම්. හරි, ඔයාලට පේනවා දැන් මම හදපු pages දෙක මෙතන ඇඩ් වෙලා තියෙනවා. හැබැයි අපි මෙන්න මෙතන පාවිච්චි කරපු මේ about us කියන මෙනු එක ඇතුලේ තියෙන උපමෙනුවක් තමයි මේ history සහ present කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා මේක හරිම ලේසි. ඔයාලට පුළුවන් මෙන්න මේ page එක පොඩ්ඩක් ඔය විදිහට ඉස්සරහට අදින්න. right, මෙන්න මේ විදිහට මේ දෙන්නම ඉස්සර රදිනවා. ඉතින් මේකෙන් කියවෙන්නේ ඇත්තටම මෙන්න මේ about us කියන මෙනු එක ඇතුලේ තියෙන sub menu දෙකක් තමයි මේ history සහ page කියලා කියන්නේ. හරි, ඉතින් ඉතාම සරලයි. ඊට පස්සේ මේ මෙනු එක සඳහා මට නැවත අවශ්‍යයි මෙන්න මෙතන තියෙනවා contact කියලා page එකක් සහ factory tour කියලා. ඉතින් මම ඒ දෙක මේ විදිහට add කරගන්නම්. contact කියන එක සහ factory tour කියන එක add කරගන්නම්. right, ඒවා sub menu නෙමෙයි. ඒ නිසා මම ඒක පළවෙනි level එකෙන් තියා ගන්නවා. මේ දෙක විතරක් මම ඉදිරියට අරගත්තා. ඉතින් මේ වෙනකොට මම menu එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. මට ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ save menu කියන විධානය පාවිච්චි කරලා මේ menu එක අපි සේව් කරගමු. හරි, දැන් ඉතින් අපි අපි ටීම් එකට ගිහිල්ලා පොඩ්ඩක් මේක රිෆ්‍රෙෂ් කරලා බලමු මෙනු එක ඇවිල්ලාද කියලා. ඔයාලට පේනවා ඉතාලම ලස්සනට මේ මෙනු එක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ home about us කියන එක මෙතන තියෙනවා. contact මේ pages උඩ ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරාම මේ page එක open වෙනවා. ඔයාලට පේනවා ඉතින් මේ. හරි, නමුත් about us එක උඩ ක්ලික් කරාට වැඩක් නැහැ. මම ඒක හැදුවේ විදිහ මතක ඇති hash දාලා හැදුවේ. ඒ නිසා ඒක උඩ ක්ලික් වෙන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන history කියන එක උඩ ක්ලික් කරලා මේ history page එක open කරගත්ත හැකි. ඊළඟට present කියන එක උඩ ක්ලික් කරලා මේ present කියන එක open කරගන්න පුළුවන්. ආයි නැවත home menu එකට එන්න පුළුවන්. හරි, දැන් ඔයාලට පැහැදිලි මේ website එක ඇතුළට මම menu එකක් දාගත්තේ කොහොමද කියලා. හරි, එහෙනම් අපි දැන් ඊළඟට බලමු කොහොමද
දැන් මේ මෙනු එක ඇතුලේ අපි pages වලට ගියාට ඒ ඇත්තට මේ pages වල අන්තර්ගතයක් නැහැ. එහෙනම් අපි බලමු කොහොමද page එකක් අපිට ඕන විදිහට build up කරගන්නේ කියලා. හරි. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ page එකක් build up කරන විදිහ. ඉතින් දැනටමත් අපි නිර්මාණය කරගත්ත pages ටිකක් මෙතන තියෙනවා. මම එකින් එකක් build up කරන විදිහ කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලා බලමු මේ contact කියන්නේ කොහොමද build කරගන්නේ කියලා. හරි. එහෙනම් මම එකට contact කියන page එක edit කරනවා නැවත. right edit කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ page එකක් build up කරන එක හරිම ලේසි. ඒක අපේ අවශ්‍යතාවය අනුව ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මම මේ pages කිහිපයක් edit කරන විදිහ කියලා දුන්නොත් ඔයාලා ඉගෙන ගනි කොහොමද මේ page එකක් build up කරගන්න කියලා. ඉතින් ඇත්තටම මේකේ මූලිකම concept එක තමයි මේ ඔයාලට පේන මේ ධන ලකුණෙන් පුළුවන් අවශ්‍ය කරන blocks add කරගන්න. ඉතින් ඔයාලා පොඩි කාලේදී building blocks අරන් සෙල්ලම් කරනකොට ඔයාලා දැකලා ඇති අපි building blocks එකක් මත එකක් තියලා ලස්සන නිර්මාණ කරනවා. ඉතින් අන්න ඒ වගේ ඔයාලටත් පුළුවන් මෙතන මේ එකතු කිරීම ලකුණෙන් ඔයාලට අවශ්‍ය කරන block එකක් add කරලා මේ මේ page එක build up කරගන්න. ඉතින් අපි මෙතන click එකක් දීලා බලමු මොනවද අපිට ගන්න තියෙන blocks කියලා. ඉතින් ඇත්තට මෙතන ඔයාලට පේනවා sample blocks කිහිපයක් දෙනවා. හැබැයි මේක පහළ තියෙන මේ browse all කියනකොට click කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම WordPress වල තියෙන කොච්චර WordPress වල මේ blocks තියෙනවද කියලා ගන්න. හරි. ඉතින් මෙතන තියෙන blocks basic ඒ කියන්නේ මූලික වශයෙන් WordPress ලබා දෙන blocks ටිකක්. ඉතින් මීට අමතරව ඔයාලට තව වැඩිපුර blocks ගන්න ඕන නම් ඒ සඳහා plugins තියෙනවා. අපි ඒක කොහොමද කරන්න කියලා plugins පාඩමේ කතා කරමු. උදාහරණයක් විදිහට මේ විවිධ blocks අඩංගු වන plugins මේකට එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. අපි දැනට මේක ඇතුලේ පොඩි නිර්මාණයක් කරලා බලමු. මට contact කියන page එක ඇතුලේ මගේ telephone number එක ඇතුලත් කරගන්න ඕනි කියලා අපි හිතමු. මම ඒකට කැමති heading එකක් පාවිච්චි කරන්න ටිකක් ලොකු අකුරු. නිසා මම heading එකක් විදිහට type කරනවා telephone number කියලා. ඊට පස්සේ මට පුළුවන් මේ enter key එක press කරලා ඒක යටතේ නැවත block එකක් අරගන්න. මම ඊට පස්සේ ටිකක් කුඩා අකුරින් paragraph එකක් type කරගන්න බලනවා. එතකොට paragraph එකේ මම type කරනවා +94. right. ඔය විදිහට මම telephone number එකක් ඇතුළත් කරනවා. හරි. ඉතින් මට මෙතෙන්ට තව blocks ඕන නම් මෙහෙම අරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම තව block එකක් අරන් පෙන්නන්නම්. අපි හිතමු මේක ඇතුළේ මට අවශ්‍යයි කියලා image එකක් දාගන්න. එහෙනම් වාට image කියන block එක අරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ image block එක මේ විදිහට අරගෙන වාට ඉතාම පහසුවෙන් මෙතනින් පුළුවන් upload එකක් කරගන්න. ඉතින් වාට අවශ්‍ය කරන image එක මෙතනින් දාගන්න පුළුවන්. මම දැනට මෙතන තියෙන sample image එකක් ඇතුළත් කරගන්න. උදාහරණයක් විදිහට මේ වගේ okay කරන්න. right. එතකොට මෙහෙම අරගෙන වඩ පුළුවන් මේක update කරන්න. හරි. ඉතින් මේ page එකක් develop කිරීමේ concept එක තේරුම් ගන්න අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ ධන ලකුණ හරහා අපි අවශ්‍ය ප්‍රමාණයක් blocks අරගෙන මේ මේ blocks තමයි අපි මේ page එක develop කරන්න පාවිච්චි කරන්නේ. ඉතින් එතෙන්දී අපිට මේ blocks වලින් මොනවද කරන්න කියලා අවබෝධ කරගන්න ඕනේ. විවිධ blocks තියෙන උදාහරණයක් විදිහට මම කිව්වොත් ඔයාලට YouTube video එකක් දාන්න ඕන නම් ඉතාම පහසුවෙන් මෙතන YouTube කියලා මේ block එකක් තියෙනවා. ඉතින් මේ YouTube කියන block එකට ගිහිල්ලා හරිම පහසුවෙන් ඔයාලට play කරන්න ඕනේ video එකේ URL එක මෙතනට සඳහන් කරලා embed කරා නම් ඔයාලට ඒ video එක මෙතනට add කරගැනීමේ හැකියාව තියෙනවා. අපි උදාහරණයක් කරලා බලමු. මේ විදිහට මම YouTube වලට යනවා. මෙතන සර්ච් කරමු රයිස් ප්‍රොඩක්ෂන් කියලා. එතකොට මෙන්න මේ වීඩියෝ එක මට ඇඩ් කරගන්න ඕන නම් මම ඇත්තටම කරන්න ඕනි මේ වීඩියෝ එකේ URL එක මේ විදිහට කොපි කරගන්න ඕනි.
රයිට් එතකොට මම මේක URL කොපි කරගත්තාට පස්සේ මම මේ විදිහට URL කොපි කරගන්නවා. කොපි කරගෙන මම නැවත මෙතන ගහින් වෙලා මේ මෙතනට මම පේස්ට් කරනවා. පේස්ට් කරලා මේ embed කියන බටන් එක ක්ලික් කරලා බලමු. ඔයාලට පේනවා මේ විදිහට අර YouTube වීඩියෝ එක මෙතනට වෙබ් එකට ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට අප්ඩේට් කරලා පෙන්නන්නම් මේ විදිහට. රයිට්. අපි දැන් මේක රිෆ්‍රෙෂ් කරලා එක අපි කන්ටැක්ට් කියන පේජ් එක ඕපන් කරමු නැවත. ඔයාලට පේනවා මේ දැන් මේ පේජ් එක කලින්ට වඩා වෙනස් වෙලා තියෙනවා. පේජ් එක පේජ් එකේ අර අපි ඇතුළත් කරපු වීඩියෝ එක සහ පින්තූර ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට ඔයාලට පුළුවන් ඉතාම පහසුවෙන් ඔයාලට අවශ්‍ය කරන පේජස් ටික බිල්ඩ් අප් කරගන්න.